The Lead TV අත gossip එක පොහට්ටුවට අලුතින් ඇමති ධූර පහක් වැරදීමකින් පැත්ත මාරු වුණ ෆවුසිටත් ඇමති කමක් දීප්ති ආයෙත් චතුරිකා පස්සේ ඡන්දෙ කල් දා ගන්න රනිල් ගහන ගේම් NPP රැල්ල එක්ක ප්‍රකට ව්‍යාපාරිකයොත් පොහට්ටුවට අලුතින් ඇමති ධූර පහක් දවසින් දවස දේශපාලන පිටිය උණුහුම් වෙන්න පටන් ගරම් විපක්ෂ යාණ්ඩුවයි අතර විතරක් නෙමෙයි ජනාධිපති රනිල් සහ පොහොට්ටු පක්ෂයේ ලොක්කු අතරත් මේ වෙනකොට හීතල යුද්ධයක් පොහොට්ටුවේ ජනවරමින් තනි මන්ත්‍රීවරයෙකු තියාගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් කරන විදිය ගැන පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු ඉන්නේ හිත හොඳකින් නම් නෙමෙයි ජනාධිපති රනිල් තවමත් ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු මන්ත්‍රීවරු රැසකට ඇමතිකන් නොදීම ගැන පහුගිය දවස් කීපෙම නෙළුම් මාවත කාර්යාලයේ බරටම සාකච්ඡා වුණාලු මහින්ද රාජපක්ෂ ගැන වුණත් රනිල්ගේ රජය මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා තමයි කට්ටිය කතා වෙලා තියෙන්නේ රනිල් මහින්ද රාජපක්ෂලාගේ කඳවුරට මීට වඩා සැලකිල්ලක් දක්වන්නේ නම් චීනය ඉන්දියාව වැනි රටවල් කළමනාකරණය කර ගැනීමේදී රජයට එය වඩාත් පහසුවක් වෙන්න තිබුණ කියලත් කතා වෙලා තියෙනවා ඒ කොහොම වුණත් මෙච්චර දවසක් ඉවසගෙන හිටියා වගේ තවත් ටික දවසක් ඉවසගෙන ඉමු කියලා තමයි අන්තිමට තීන්දුව කළා කියන්නේ ඔන්න ඔයාසේ ජොනිලට රෝහිතලට වාසිදායක කතාබහක් රනිල්ගේ පැත්තෙනුත් සිද්ධ වෙනවා කියලා තමයි ආරංචි ජනාධිපති වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න හරියමං කට්ටියක් නැති එක ගැන ජනාධිපති රනිල් ඉන්නෙත් ලොකු අවුලකලු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න ජොනීල රෝහිතල වගේ කීප දෙනෙක් ඉස්සරහට ගන්න කියලා UNP ලොක්කොත් දැන් ජනාධිපතිතුමාට කන් කිඳිරි ගන්න පටන් අරන්ලු සිකුරාදා පාර්ලිමේන්තුවේදී හරියට කතා කළේ ලාංස විතරයි අනිත් කට්ටියගෙන් කිසි සපෝට් එකක් නැහැ ඉස්සර රෝහිතල ජොනීල මහින්දානන්දලා සරත්ලා මොනවා නැතත් ආණ්ඩුව වෙනුවෙන් කතා කළානේ ජොනීල රෝහිතල තමන් ඉන්න පක්ෂයට ෆුල් සපෝට් හැබැයි දැන් ඔබතුමා රකින්නේ එහෙම ටීම් එකක් නැති එක ලොකු අවාසියක්. පාලිතල රවීලා ජනාධිපතිතුමාට කිව්වයි කියන්නේ එහෙම. සර් කැබිනට් එකට ඉක්මනට පළපුරුදු කට්ටිය කීප දෙනෙක් ගත්තොත් නරකද? ඔය ටිරාන් කාංචන රමේෂ් වගේ ඇමතිලා දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් අයගේ කිසිම ප්‍රගතියක් නෑනේ. ජනාධිපතිට හිතවත් ලේකම් කෙනෙකුත් කියලාලු. අනික සර් ජ්‍යොතිෂය හැටියටත් අලුත් කැබිනට් එක පත් කරන්න හොඳ වෙලාවක්. හැබැයි ජනාධිපති නම් මේ එකකටවත් කියලා නෑ ඔළුව වනවන අහගෙන හිටියලු කොහොම වුණත් මාර්තු මුලදී අලුත් කැබිනට් එක පත් කරන්න ජනාධිපති රනිල් තීන්දුවක් අරගෙන කියලා තමයි ජනාධිපති කාර්යාලය පැත්තෙන් ආරංචි වෙන්නේ ඒ කැබිනට් සංශෝධනයේදී පොහට්ටුවට අලුතින් ඇමති ධූර පහක් දෙන්න තීන්දු කරලලු වජිරත් කැබිනට් එකක් අරගෙන විපක්ෂෙන් එන තුන් දෙනෙකුත් කැබිනට් එකට ගන්නලු හදන්නේ තරුණ කටයුතු ක්‍රීඩා ඇමතිකම බාර ගන්නවද කියලා ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදා දුමින්දගෙන් අහලා එයා එච්චර කැමැත්තක් පෙන්නල නැහැ බලශක්තියටමලු ඇල්ම බැල්ම රාජිතත් ඇහ ගහගෙන ඉන්නේ සෞඛ්‍යයටමලු විපක්ෂ නාණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරු කීප දෙනෙකුට පාර්ලිමේන්තුවේ කමිටුවල සභාපති ධූර දෙන්නලු යන්නේ ඔය මොන දේ කරන්නේත් IMF එකට අත්සන්කලාට පස්සේ කියලයි ජනාධිපතිතුමාගේ හිතවත්තු කියන්නේ වැරදීමකින් පැත්ත මාරුණු ෆවුසිටත් ඇමතිකමක් අටවෙනිදා අලුත් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ බහුතරයක් දෙන එදා පාර්ලිමේන්තුව ඇවිත් සිටියේ නැහැ ඒත් සමග ජන බලවේගය සඳහනේ මනෝ ගණේෂන් පි දිගම්බරන් රිෂාඩ් බදුතින් රාධාකෘෂ්ණන් ෆයිසල් කාසිම් MM ෆාරිස් MS තෞෆික් යන මන්ත්‍රීවරු සභා ගැබේ රැඳී සිටියා ඊට අමතරව දුමින්ද දිසානායක ජෝන් සෙනවිරත්න පි වික්නේශ්වරන් මන්ත්‍රීවරු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරුද සභා ගැබේ රැඳී සිටීම විශේෂත්වයක් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන කැබිනට් ඇමතිවරුන්ද රාජාසන කතාව අහන්නට ඇවිත් සිටියේ නෑ ඒ දෙදෙනාම හිටියේ වෙනත් රටක කොළඹ පුරපති අපේක්ෂක විදියට තරඟ කරන්න මුජිබ රහමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සුනාට පස්සේ කොළඹ මනාප ලැයිස්තුවේ ඊළඟට හිටිය ෆවුසිට මන්ත්‍රී ධූරය හිමි වුණා පෞද්ගිය බදාදා අලුත් පාර්ලිමේන්තු සැසිවාරයේදී එතුමත් පාර්ලිමේන්තුවට ඇවිත් හිටියා ෆවුසි අලුත් මන්ත්‍රී කෙනෙක් විදියට දීහුම් දී සභාවට ඇවිත්
අසුන් ගන්න යද්දි පැත්ත මාරු වුණා. ඔහු තව පොඩ්ඩෙන් වාඩි වෙන්නේ ආණ්ඩුව පැත්තේ. ඇමතිතුමා ඇමතිතුමා විපක්ෂය තියෙන්නේ මේ පැත්තේ කියලා චම්පික රණවක මන්ත්‍රීතුමා කිව්වට පස්සේ තමයි ෆෞසි විපක්ෂය පැත්තට හැරිලා තියෙන්නේ. එතුමා හරියට දන්නවා තමන් ඉන්න ඕන පැත්ත මොකක්ද කියලා. ඒකයි මේ පැත්තට එන්න හැදුවේ. ඔබ බලාගෙන ඉන්න බෑනේ. ඉරිසියාව ඉරිසියාව කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විහිළු කරන්න පටන් අරන් වැඩි කලක් යන කලින් ෆෞසි මන්ත්‍රීතුමාට අපිට කතා කරන්න වෙන්නේ ඇමතිතුමා කියලා. එතුමා එයා ඉන්න ඕන තැන නිවැරදිව තේරුම් අරන් වැඩ කරાવી. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිව්වා ඔබතුමා ඇමතිවරයෙක් විදිහට ගොඩක් වැඩ කරපු කෙනෙක්. ප්‍රවාහන ඇමති කාලේ ඔබතුමා දාපු බඩි බස්වල ඉස්කෝලේ ගිය මිනිහෙක් මම. අපි ඉස්කෝලේ කාලේ ඒ බස්වලට කිව්වේ ෆෞසි බඩි කියලා. එල ෆෞසි කියලා තමයි අපි ඒ බස්වල නැග්ගේ. ෆෞසිගේ අලුත් මන්ත්‍රීකමට ආණ්ඩුව වෙනුවෙන් මුලින්ම සුබ පැතුවේ සංජීව එදිරිමාන්න. සංජීව එදිරිමාන්න එහෙම කියද්දි ෆෞසි පුටුවෙන් නැගිටලා පපුවට අත තියලා ඒ සුබ පැතුම බාරගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ එම විවාදය සඳහා ඉදිරිපත් නොවීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබුණත් ඒ පක්ෂ අලුත් මන්ත්‍රී ෆෞසි සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි එදා පාර්ලිමේන්තුවට ඇවිත් ඉංග්‍රීසියෙන් කතාවකුත් කෙරුවා. ආරංචි විදිහට නම් ඊළඟ කැබිනට් සංශෝධනයේදී ෆෞසිට ඇමතිකමක් ලැබෙන්නත් නියමිතයිලු. දීප්ති අයත් චතුරිකා පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්න කාලේ ජනප්‍රිය වගේම බලගතු කාන්තා චරිතය වුණේ ජනාධිපතිතුමාගේ ලොකු දෝනියෙන්දා. ඒ කියන්නේ චතුරිකා සිරිසේන. ඒ දවස්වල හුඟ දෙනෙක් හිතුවේ චතුරිකා දේශපාලන ෆීල්ඩ් එකේ ඉස්සරහටම යාවි කියලා. මොකද ඒ ආණ්ඩුව කාලේ ඔය පොළොන්නරුව පැත්තේ වගේම ආණ්ඩුවේ ප්‍රචාරක වැඩවලදි ඉදිරියෙන්ම හිටියේ චතුරිකා. ඒ වෙනුවෙන් චතුරිකාට න්‍යායික හයිය දුන්නේ දීප්ති කියලයි බුකේ නම් කතා වුණේ. ඒ කිව්වේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ගැන. ඒත් මොකද්දෝ පවුලේ හුටපටයක් නිසා චතුරිකාගේ අම්මා චතුරිකාට පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා පුතාව ඉස්සරහට දැම්මා. ටික දවකට සයිඩ් ලයින් වෙච්ච චතුරිකා යට කරගෙන මලයා ඉස්සරහට ආවා. හැබැයි මිනිහට නම් චතුරිකාට අලගු තියන්නවත් බෑ කියලයි ශ්‍රී ලංකා එකේ සමහරු කියන්නේ. කතාව ඕක නෙමෙයි. ඔන්න චතුරිකා ආයෙත් පොලිටිකල් ෆීල්ඩ් එකට එන්න යනවා කියලා ආරංචි. හැබැයි ශ්‍රී ලංකා එකෙන් නම් නෙමෙයි, වෙනින් පක්ෂකින්. වැඩේ පිටිපස්සේ ඉන්නේ සමබිමේ දීප්ති කියලයි ආරංචි. ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් 2024 මහචන්දේ ටාගට් කරගෙන චතුරිකා ගම්පහින් වැඩට බහින්න යනවා කියලා තමයි කියන්නේ. චන්දේ කල් දාගන්න රනිල් ගහන ගේම්. දවසින් දවස චන්ද උණුම කොච්චර වැඩි වුණත් චන්දයක් තියෙනවද නැද්ද කියන එක ගැන තාමත් තියෙන්නේ දෙගිඩියාවක්. සුප්‍රීම් කෝට් එකේ නඩු තීන්දුවෙන් පස්සේ ජනාධිපති රනිල් යාපනයේ ඉඳන් කැබිනට් ඇමති කෙනෙකුට කියලා තියෙන්නේ චන්ද තියන්න කොහේ තියෙන සල්ලියක්ද කියලා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන්න කියලා සුප්‍රීම් කෝට් ගිහින් තිබුණේ මහාචාර්ය ජී.එල් පිරිස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්. පළාත් පාලන මැතිවරණයේ නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දීලා තියෙන නිසා මැතිවරණයේ පැවැත්වීම සඳහා මෙන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලයි ඒ පෙස්සම විභාගයට ගත්ත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු එස් තුරේ රාජා පෙබරවාරි 11 වෙනිදා කියලා තිබුණේ. ඊට පස්සේ ඒ මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙස්සම් දෙක ඉල්ලාස් කරගත්තා. පළාත් පාලන මැතිවරණයේ වැළැක්වීම සඳහා විධායකය හෝ ව්‍යවස්ථාදායකය කටයුතු කර නොමැති සන්දර්භයක් තුළ මෙවැනි නඩු පැවරීම අධිකරණයේ කාලය නාස්ති කිරීමක්, හොරාට කලින් කෙසෙල් කෙනවට ප්‍රණීමක්, විධායකය හෝ ව්‍යවස්ථාදායකය කළ යුතු දේ නිර්දේශ කිරීම අධිකරණයේ කාර්යයක් නෙමෙයි. එහෙම කතාවක් කියලා තියෙන්නේ මේ දවස්වල බුකියේ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් වෙච්ච අජිත් පැරකුම් ජයසිංහ. දැනට ක්‍රියාත්මක ලෙස සලකන මැතිවරණ කොමිෂන් සභාව දැනට බලාත්මක 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලැබුවක් නෙමෙයි. එහි නිල කාලය 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග අහෝසි වුණා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සමාජිකයන් පත් කිරීමට අයිතිම්පත් කැඳවා තියෙනවා. පෙබරවාරි 15 පසුව ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභා සමාජිකයන් පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යවන්න ඕන. ඒ අනුව කොමිෂන් සභා අලුතින්ම පත් කරන්න නියමිතයි. දැනට නාම යෝජනා කැඳවා දින නියම කර තිබෙන පළාත් පාලන මැතිවරණය
බොහෝ විට තියන්න වෙන්නේ නව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් යටතේ කියලයි අජිත් පෙරකුම් කියන්නේ. ඒක ආවට ගියාට ලියපු සටහනක් වෙන්න බෑ. අජිත් පෙරකුම් කියන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මදි නොකියම කඩේ යන කෙනෙක්. ඒ නිසා අජිත් ඔය කියන කතාව මුට්ටිය දාලා බැලීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඡන්දේ කල් දාගන්න රනිල් ලොක්ක ගහන ගේම් වල ඉවරයක් නැහැ කියන එකද? පළත් පාලන ඡන්ද විමසීම අත්හිටුවේ මේ රෙඩ් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තියෙන පෙත්සම සලකා බැලීම පෙබරවාරි 23 දක්වා කල් දැමීමට 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කෙරුවා. ඒ කියන්නේ ඔය සුප්‍රීම කෝට් නඩුව ආයෙත් විභාගයට ගන්නේ පෙබරවාරි 23 වෙනිදා. හැබැයි මීළඟ නඩුව ආරයට පෙර එනම් 2023 පෙබරවාරි 22 වෙනිදා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි. ඔන්න ඔය කාරණේ නිසා ආණ්ඩුව පැත්තෙන් ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩුව ඉස්සරහට කැඳවන්නලු යන්නේ. ඔය කියන විදියට පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා තියන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණත් ඡන්දෙ තියන්න පුළුවන්ද කියන සැකය තවමත් තියෙනවා. රනිල් මොන උප්පර වැට්ටියක් හරි දාලා ඡන්දෙ කල් දැම්මොත් මාර්තුවෙන් පස්සේ මහ ඡන්දයක් ඉල්ලලා මිනිස්සු පාරට බස්සන්නලු. මේ දවස්වල විපක්ෂ උදවිය ප්ලෑන් කරමින් ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ පුංචි ඡන්දෙට නාම යෝජනා දෙන්න ගිහින් සීසි කඩ කැඩිලා ගිය උදවිය එක මිටකට එකතු වෙන්න නියමිතයි කියන එක. ඒකනම් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට එච්චර හොඳ වෙන එකක් නෑ. එන්පීපී රැල්ල එක ප්‍රකට ව්‍යාපාරිකයොත් ජේවිපීකේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පහුගිය දවසක කොළඹ තරුපහේ හෝටලයකට ගියේ ව්‍යාපාරිකයින් පිරිසක් සමග දේශපාලන සංවාදයකට. එතනදී හිටපු මන්ත්‍රීතුමාට අහම්බෙන් වගේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙකු හමු වෙලා, "හා මන්ත්‍රීතුමා, මේ පාර මාලිමාව තමයි දිනන්නේ. අපේ අයියලා ඇතුළු ඔක්කොම එකයි. රට විනාශ කළා. මම ඉදිරියේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා මාලිමාවට ඡන්දය දෙන්න කියලා." ව්‍යාපාරික මැතිතුමා එහෙම කියද්දී හිටපු මන්ත්‍රීතුමා hina වෙවි හිටියලු. රැල්ලේ තරම පේනව නේද? එහෙනම් හෙටත් එහෙම් මෙහෙන් අලුත්ම හරබර ගොසිප් ටිකකුත් එකතු කරගෙන එන්නම්.